මේ විදිහට අඟල් කාමාරක් විතර මෙහෙම ඇතුලට නවා ගන්න මේ ඉස්සරහින් නවලා අපි උරහිස ලකුණු කරනවා උරහිස දෙකට බෙදලා 7යි මේකේ වැඩි මිමි අපි ගොඩක් ගන්නෙ නැහැ මෙතනින් අඟල් භාගයක් පහත් කරන්න උරහිස ළඟින් අඟල් භාගයක් පහත් කරලා මෙහෙම ඇලේට ඉරක් ඇද ගන්න මේකට අපිට උරහිස මිම්මයි පපුව මිම්මයි දෙක තිබ්බත් ඇති මේ ගවම මහ ගන්න උරහිස මිම්ම දෙකට බෙදලා මෙහෙම ලකුණු කරලා 7යි ඊට පස්සේ ආයේ පල්ලෙහාට අත්කට ඇඳ ගන්න රැඟල් රේඛාව 7ක් ලකුණු කරන්න මෙහෙම 7ක් ලකුණු කර ගන්න මෙහෙම රැඟල් රේඛාව ඇඳ ගන්න ඇඳලා ඉවර වෙලා ඒකේ අපි පපුව රේඛාව පපුව හතරට බෙදලා අඟලක් එකතු කරලා මට ඇන්නේ 11යි පපුව හතරට බෙදලා අඟලක් එකතු කරලා ඊට පස්සේ මෙතන ඉඳන් මැද ගන්න මෙතන මැද අරගෙන sorry මෙතන ඉඳන් මැද අරගෙන එතනින් අපි උරහිස් රේඛාවෙන් අඟල් භාගයක් අඩු කරලා 6 මාරයි 6 මාරක් මෙතන ලකුණු කරලා මෙහෙම රේඛාවක් ඇඳගන්න ඊට පස්සේ අපි මෙතන අත් නැති එකක් මහන නිසා අඟලක් මම තව අඩු කරනවා අඟලක් අඩු කරලා මෙහෙම මෙතන ඇඳගන්න කරම ලකුණු කරුම් කර 3 මාරයි පිටිපස්ස කර ගන්නවා මම 2 මාරක් විතර ගන්නවා පිටිපස්ස කර මෙහෙම රවමට ඇඳ ගන්න පිටිපස්ස ඉස්සරහ කර මං ගන්නවා 6 මාරක් වී ෂේප් එක හાર્ට් ෂේප් එකට වගේ කපා ගන්න මං ඒක මෙහෙම ඇඳලා ඒක මෙහෙම මේ හරියෙන් රවුන්ඩ් කරලා මෙහෙම ඇඳගන්න. ඊට පස්සේ මෙතන ඉඳන් අපි තව 7ක් හරි 7 මාරක් විතර පහත් කරා. 7 මාරක් පහත් කරමුකෝ. 7 මාරක් පහත් කරලා මෙතන අපි 11යිනේ ගත්තේ. මෙතන 10යි ගන්න අපි. එතකොට ඉන පපුව 11ක් නම් එකකින් අඟලක් අඩු කරලා මෙතන sorry 10ක් මාක් කරන්න. පපුව 11ක් නෑ ඉන රේඛාව අපි මාක් කරන්න ඕනේ 10යි. දැන් අපි මෙතනට ගන්න උරහිස මිම්ම තමයි අපි මෙතනට ගන්න උරහිස මිම්ම ගන්නත් පුළුවන් නැතා මේ මෙතන ඉඳන් අපි 7ක් ගතනම් 7ක් පහත් කරන්න තමයි. එතකොට මෙතන ඉඳන් මෙහෙම යා කරන්න. යා කළා අපි යටටත් මෙහෙම වාටිය රේඛාවක් යා කරගන්න. අත්කට අපි මෙතන රවුම් කරලා ඇඳගන්න. මේ විදිහට අත්කට රවුම් කරලා ඇඳගන්න. කපන විදිය බලමු දැන්.